කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් ඔව් දැන් අපි දැක්ක පසුගිය කාලයේ විරෝධතා රැසක් රටේ පවතිද්දී දැන් මේ බාධකින් එහා පැත්තේ සහ මෙහා පැත්තේ ඉන්න පිරිස අතර ගැටණයක් නැති වෙනවා බොහෝ දෙනෙක් විරෝධතා කරුවන් නොවුන්ට පාරට බහින්න මේ සාධාරණ හේතු තියෙනවා නමුත් එහා පැත්තේ ඉන්නේ නිල ඇඳුමක් ඇඳගත්ත නිලධාරී බොහෝ වෙලාවට ගිහිල්ලා මං හිතන්නේ ආවේගශීලීව ඔවුන්ට ආමන්ත්‍රණය කරනවා ඔගොල්ලන්ටත් පෞල් තියෙනවා ඔගොල්ලන්ටත් මේ ප්‍රශ්න තියෙනවා ඇයි ඔගොල්ලෝ මේ පැත්තේ ඔහොම කරන්නේ එතකොට මෙතන ගැටණයක් තියෙනවා ජනතාවත් එක්ක විශාල ගැටණයක් ගණනාවක් අපි දැක්කා නමුත් රාජකාරීට කිරීම සහ ඒ වගේ මහමගදී රාජකාරිය අතරතුර එල්ල වෙන පීඩනයන් දරා ගැනීම මේ පුහුණුව ඇතුලේ කියලා දෙනවාද පැහැදිලිවම පළවෙනි කාරණේ තමයි විනය දැන් විනය කිව්වහම සමාජයේ තේරුම් ගන්නේ පොලිස් නිලධාරියන්ගේ මොන විනයක්ද කියලා පොදුවට අහන්නත් පුළුවන් නෑ එහෙම නෙවෙයි දැන් ඔබ දන්නවා දවසකට පොලිස් නිලධාරීන් අපි දන්නවා 85000ක් විතර රාජකාරී ඉන්නවා මේන් දවසකට ශාස්ත්‍රීය රාජකාරියෝ දෙනවා අපි නිලධාරීන් 40000ක් 45000ක් මේන් නිලධාරීන් සාමාන්‍යයෙන් 20000ක් 25000ක් විතර දවසකට අවියක් දරාගෙන තමයි මහ ජනතාව අතර රාජකාරියට යන්නේ. ඒ කියන්නේ ආරක්ෂක රාජකාරී නොයෙකුත් රාජකාරී සඳහා අවියක් දරනවා. ඒ දෛනිකව බලන දෛනිකව නිකන් 25000ක් අමතක කරන අවි 20000ක් අපි මහ ජනතාව අතරට අපි පාවිච්චි කරනවා ආරක්ෂාව සඳහා මහ ජනතාවගේ නිලධාරි අරගෙන යනවා. ඒතර මේ දවසකට 20000 ගියොත් මේක මාසෙට වැඩි කරලා අවුරුද්දට වැඩි කරලා බැලුවොත් මේ අඩුම ගාණක් මම කියන්නේ මේ සම්භාවිතාවය කොයිතරම් තියෙනවද ගිනි අවියක් එක්ක සමාජයේ මහ ජනතාව අතර රාජකාරී කරන. නමුත් මේ වගේ ගෙන අවියක් තියාගෙන මහ ජනතාව අතර රාජකාරී කරන්න නම් පොලිස් නිලධාරියෙකුට කොයිතරම් විනයක් තියෙන්න ඕනද? පැහැදිලිවම. ඒ නිසා තමයි මම කියන්නේ ඔවුන්ගේ ඒ විනය තමයි ඔය පහුගිය කාල සීමාවේ දැක්කේ. මේ සියලු දේවල් ඉවසාගෙන සමහරලාට ඔබ දකින්නට ඇති අපේ යම්කිසි මේ අලුතෙන් බැඳුණු පොලිස් නිලධාරීන්ට සමහර විරෝධතාකරුවන් ජංගම දුරකථනය ඒ කියන්නේ වීඩියෝ කරමින් ඔහුගේ මවට පණිවිඩයවන්න පවා කිව්වා. මමට පණිවිඩයවන්න පවා කිව්වා මේ මමට ගිහිල්ලා කියන්න කියන එක. නමුත් ඒ වගේ පොලිසිය ක්‍රමවේදයක් තියෙනවා මමට පණිවිඩ දෙන්න. මම දැන් නිලධාරියෙකුට දේශපාලන මතයක් තිබුණත් ඔවුන් හදවතින් කොතන හිටියත් අන්තිමට කොහිටද ඔවුන් වග කියන්න ඕනේ? මම ප්‍රශ්නයක් ඉදිරියට ඇවිත් පොලිසිය කොහිටද වග කියන්න ඕනේ? ඔව් පොලිසිය අවසාන වශයෙන් මහ ජනතාවට වග කියන්න ඕනේ. නමුත් එහෙදී වැදගත් වෙන්නේ පොලිසිය වග කියන්නේ නීතිගරුක සමාජයේ නීතිගරුක ජනතාව පවතින නීති පද්ධතිය තුළ පවතින නීති පද්ධතිය තුළ නීතියට ගරු කරන පුරවැසියන්ට තමයි වැඩිපුර වග කියන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා නීතියක් සකස් කරලා තියෙනවා ඒ නීති රාමුව ඇතුළත පොලිසිය රාජකාරී කළ යුතුයි. ඒ වගේම නීතිගරුක සමාජයට අපි වඩා වග කිය යුතුයි. ඒට හේතුව නීතිගරුක පුරවැසියා තමයි සමාජයේ පිළිගත් පුරවැසියා වෙන්නේ නීතියට අනුව කටයුතු කරන පුද්ගලයා. පොලිසියට විශේෂයෙන් පොලිසිය හඳුනා ගන්න පුද්ගලයා තමයි නීතිගරුක පුරවැසියා. අපි ඒ පුරවැසියාට විශේෂයෙන් වග කියන්න ඕනේ. ඒ සඳහා තමයි නීති විරෝධීව කටයුතු කරන පුරවැසියාව අපි යම්කිසි නීතියේ ක්‍රියාදාමය ඇතුළට ගෙනහල්ලා යුක්තිය පසුදීමේ ක්‍රියාදාමය ඇතුළට ගෙනහල්ලා ඔවුනුත් මේ නීතිගරුක පුරවැසියන් බවට පත් කිරීමේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරන්නේ අන්න ඒ සඳහා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S. Kannadi